සුබදා සැසීර දෙනාටම SFT කීක YouTube channel එක වෙන සීර දෙන සාදරයෙන් පිළිගන්නවා SFT විෂය යටතේ සීලුම පාඩම් ආවරණය කරමින් වීඩියෝ වැඩසටහන නිර්මාණය කරලා තිනවා ඔබ තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් පහත තියෙන bell icon එක click කරන්න ඒක පහසුවෙන් සීලුම වීඩියෝ පාඩම් නැරඹීමට පහසුයි මෙම වීඩියෝ මගින් අපි සාකච්ඡා කරමු විද්‍යුත් විභවය අශී ප්‍රතිරෝධයේ සම්බන්ධයෙන් මේ අදහසම තේරුම්ගත්තු මුල් අවස්ථාව විදිහට අපිට සලකන්න පුළුවන් ඕම් නියමය 1850 දී ජෝර්ජ් සිමන් ඕම් අද ඉන්නේ 1850 දී ආ මෙයා විසින් මේ සම්බන්ධතාවයේ තේරුම් ගත්තා මොකද සම්බන්ධතාවේ ධාරාවයි විභව අන්තරයයි අතර සම්බන්ධතාවය ධාරාවයි විභව අන්තරයයි අතර සම්බන්ධතාවය අමයා අපි දන්නවා දැන් ධාරාව හා විභව අන්තරය අතර සම්බන්ධතාවය දන්නවා මෙයා මේක වචන වලින් ප්‍රකාශ කරා උෂ්ණත්වය හා වෙනත් භෞතික සාධක නියත විට අපි පස්සේ කතා කරනවා උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා අපි ප්‍රතිරෝධය සම්බන්ධිතව මේ කතා කරන්නේ උෂ්ණත්වය හා වෙනත් භෞතික සාධක නියත විට සන්නායකයක් තුලින් ඒ කියන්නේ ප්‍රතිරෝධයක් සන්නායකයක් තුලින් ගලන ධාරාව සන්නායකයේ දෙකලවර අතර විභව අන්තරයට කොහොමද අනුලෝමව සමානුපාතික වෙන්නේ එහෙනම් විභව අන්තරය හා ඕම් කියන්නේ විභව අන්තරය හා ධාරාව අනුලෝමව සමානුපාතිකයි විභව අන්තරය ධාරාවට අනුලෝමව සමානුපාතික මේක දැකපු ගාම අපි දන්නවා විභව අන්තරයේ වැඩි කරපුවාම විභව අන්තරයේ වැඩි කරපුවාම ධාරාවත් වැඩි වෙනවා මේ පස වැඩි කරපුවාම ඊට අනුලෝමව දකුණු පස වැඩි වෙනවා විභව අන්තරයේ වැඩි කර විට ධාරාව වැඩි වෙනවා මේක අපට විද්‍යාගාරයේ තුල සරල පරීක්ෂණයකින් බලා ගන්න පුළුවන් මේ ඕම් නියමය එහෙමනම් මට අවශ්‍ය වෙනවා ඔය කටි තේරුම් ගන්න එහෙනම් යම් කිසි සන්නායකයක් දෙකලවර විභව අන්තරයේ වෙනස් කරමි එය හරහා ගලන ධාරාවේ වෙනස තමයි මම මයින්ඩ් උන විභව අන්තරයේ වෙනස් කරමින් ධාරාවේ වෙනස එහෙනම් විභව අන්තරයේ වෙනස් කරන්න මොනවද දැන් අපිට මේ පරීක්ෂණය ඇටෝම සකස් කරන්න අවශ්‍ය දේවල් හිතලා බලන්න එහෙනම් විභව අන්තරය අපිට වෙනස් කරන්න ඕන ඊළඟට විභව අන්තරයේ මයින්ඩ් උන විභව අන්තරයේ මයින්ඩ් නම් අපිට මොකක්ද අවශ්‍ය මෙන්න තියෙන අවශ්‍ය උපකරණ ටික හොඳට බලන්න විභව අන්තරයේ මනගන්න අපිට වෝල්ට් මීටරය ධාරාව මනගන්න ඇමීටරය අපිට විභව අන්තරයක් සපයන විදුලි ප්‍රභවයක් අවශ්‍ය වෙනවා මෙන්න බැටරිය බැටරිය මෙන්න ස්විචය එතකොට මේවා මොනවද මේවා ප්‍රතිරෝධක නියත ප්‍රතිරෝධයක් තියෙන සන්නායකය නියත ප්‍රතිරෝධයක් තියෙන සන්නායකය මෙයාගේ 10යි ඕම් මෙයාගේ 5යි ඕම් දැන් හිතනවා ඇති මේ මොකක්ද මෙයා ඇවිල්ලා විචල්්‍ය ප්‍රතිරෝධකය දැන් කල්පනා කරා ඇයි විචල්්‍ය ප්‍රතිරෝධකය විචල්්‍ය ප්‍රතිරෝධකය අපිට අවශ්‍ය වෙන්නේ යම් කිසි සන්නායකයක් මේ මේ ප්‍රතිරෝධයක් නිශ්චිත ප්‍රතිරෝධයක් හරහා විභව අන්තරයේ වෙනස්කරනද අපි තව ප්‍රතිරෝධයක් යොදා ගන්න. මම ඉස්සෙල්ලා රූපේ මතක ඇති. ආපහු මේක ඔලුවට ගන්න. මේ ප්‍රතිරෝධ තුනක් සම්බන්ධ කරපුවාම විභව බැස්ම විභව අන්තරයේ එක එක ප්‍රතිරෝධය හරහා අඩු වෙලා යන නැත්නම් මේ මුළු විභව බැස්ම බෙදා ගන්න ඒකම තමයි අපි මෙතනත් කරන්නේ මෙතනත් අපි විචල්්‍ය ප්‍රතිරෝධී ප්‍රතිරෝධය වෙනස් කරමින් අපි සලකන නිශ්චිත ප්‍රතිරෝධය හරහා විභව අන්තරය වෙනස් කරගන්න එහෙනම් මේ උපකරණ ටික අපිට මේ විදිහට සකස් කරගන්න පුළුවන් මේ අදහස හොඳට ඔළුවට ගන්න එහෙනම් අපි සලකන ප්‍රතිරෝධය මෙය अटोमेटिक
ප්‍රතිරෝධය නිශ්චිත ප්‍රතිරෝධය අර අතන තිබුණු රූපේ නේ මෙතන වෙනස් නිශ්චිත ප්‍රතිරෝධය එයා හරහා විභව අන්තරේ මැනගණ්ඩයි ඕන එහෙනම් මේ වෝල්ට් මීටරේ සමාන්තරගතව සම්බන්ධ කරනවා පරිපථයට ධාරාව මැනගන්න ඕන මෙයා හරහා ගන්න ධාරාව එය ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා ඒ වගේම මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධය මගින් ප්‍රතිරෝධය වෙනස් කරමින් සන්නය කම්බි මෙතනින් ඇවිල්ලා මෙතෙන්ද ගිහිල්ලා මෙතනින් යනවා එහෙනම් මෙයා දකුණු පසට චලනය කරනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා වම් පසට චලනය කරනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා මවා ගන්න බලුවා මෙතන සුවිචය බැටරිය එහෙමනම් මෙන්න ඕම් නියමේ පරීක්ෂා කරන්න අපි හදාගත්තු පරිපථය එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ඇටෝම සකස් කරා යම් කිසි අවස්ථාවකදී විභව අන්තරය මැන්න ඊට සමානුපාතිකව ගලන ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව වෙනගන්න. පසුව විචල්්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වෙනස් කරලා මෙයාගේ විභව අන්තරය වෙනස් කරනවා එවිට වෙනස් වන ධාරාව වෙනගන්න. එහෙනම් හරි ලේසි සරල පරීක්ෂණයක්. එහෙනම් සන්නායක දෙපස මේ අපි ගත්තු ප්‍රතිරෝධය දෙපස විභව අන්තරය වෙනස් කරමින් ධාරාව මැනගන්නයි තියෙන්නේ. මුලින්ම අපි කරන්නේ මේ විදිහට වගුවකට ගන්නවා දත්ත ටික. දත්ත ටික වගුවකට ගත්තාම අපේ අවශ්‍යතාවය සපිරෙනවා. හැබැයි අපිට මේක හොඳට විෂුවලයිස් කරගන්න පුළුවන් මේ වාගේ ග්‍රාෆ් එකක් ඇඳගත්තු. එහෙනම් ග්‍රාෆ් එකක් ඇඳගත්තොත් විභවය සහ ධාරාව. එහෙනම් x අක්ෂයට අපි I ඇම්පියර් මිලි ඇම්පියර් වලින් මෙතන ඇම්පියර් ධාරාව ගන්නවා y අක්ෂයට විභව අන්තරේ වෝල්ටේජ් එක මයිනස් දැන් බලන්න ප්‍රස්ථාරයේ දිහා මොන වාගේ ප්‍රස්ථාරයක්ද ඇවිල්ලා තියෙන්නේ ප්‍රස්ථාරයේ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රස්ථාරය වෙන්නේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාව සරල රේඛාවක් නම් සරල රේඛාවේ හැම තැනම අනුක්‍රමණය නියතයි. මොකද්ද මේ අනුක්‍රමණය කියන්නේ? අනුක්‍රමණය කියන්නේ y ලක්ෂ දෙකක් අතර y වල වෙනස x වල වෙනසින් බෙදපු විට ලැබෙන අගය. නැත්තම් tan අගය. tan θ. අ මෙතනදී එහෙමනම් අපි ගන්න ඕන විභව වෙනස ලක්ෂ දෙකක් අතර ලක්ෂ දෙකක් කියන්නේ අපි විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කරනවානේ. ලක්ෂ දෙකක් අතර විභව වෙනස බෙදනවා ධාරාවේ වෙනසෙ. එහෙනම් මේ ඕනෑම ප්‍රස්ථාරයේ ඕනෑම ලක්ෂ දෙකක් අතර විභව වෙනස ධාරාවේ වෙනසෙන් බෙදපුවාම එන්නේ නියතාවය. එහෙනම් අනුක්‍රමණය නියතයි. ඒකට ප්‍රස්ථාරයක් ඕනේ නැහැ. මේ ග්‍රාෆ් එකනොත් පුළුවන්. මේ මැනලා තියෙන්නේ හැම තැනකම විභව වෙනස ධාරාවේ වෙනසෙන් බෙදපුවාම එන්නේ 25යි. එහෙනම් අනුක්‍රමණය 25. එහෙනම් නියත අනුක්‍රමණය. නියත අනුක්‍රමණය. එහෙනම් මේක මොන වාගේ ප්‍රස්ථාරයක්ද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙතන y වෙන්නේ වෝල්ටේජ් එක. x වෙන්නේ මේ i ධාරාව. x වෙන්නේ ධාරාව. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. මෙන්න මේ නියත අනුක්‍රමණය නැත්නම් මේ නියත අගය සන්නායකයේ නියත අගයට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. ආ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය. එහෙනම් සන්නායකයේ නියත අනුක්‍රමණය අපි ප්‍රතිරෝධය විදිහට හඳුන්වනවා. එහෙනම් ඕම් නියමයේ හරි v සමානුපාතික වෙලා තියෙනවා iට. ඒක ඔප්පු වෙනවා මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් ලැබී. ඕක තමයි ඕම් නියමයේ වෙන්නේ v සමානයි අපි අනුක්‍රමනේ මෙහා පැත්තට නම් ආවා කියවන්න ලේසි නිසා v සමානයි i වරක් r. v සමානයි i වරක් r. එහෙනම් විද්‍යුතයේදී මේ සම්බන්ධය අතිශය වැදගත් වෙනවා. මොකද සම්බන්ධතාවයේ තුන් දෙනාගේ
තුන් දෙනා V I සහ R V සහ V I සහ R ඕම් කිව්වේ සන්නායක දෙපස විභවාන්තරය ඒ අරහා ගන්න ධාරාවට අනුලෝමව සමානුපාතිකයි එහෙනම් අපිට මේ අලුතෙන් හොයාගත්තු අනුක්‍රමණය නැත්නම් ප්‍රතිරෝධය R වල ඒකක අපි ලබා ගමු විභවාන්තරය අපි කතා කරා විභවයමයි ඉන්නේ වෝල්ට් වලින් ධාරාවමන ඉන්නේ ඇම්පියර් වලින් එහෙනම් V බෙදීම I තමයි R වෙන්නේ එහෙනම් වෝල්ට් ඇම්පියරයට වෝල්ට් බෙදීම ඇම්පියර් තමයි ප්‍රතිරෝධය කියන්නේ මේකම අපි අලුත් ඒකකයකින් හඳුන්වනවා ඕම්ට ගරුත්වයක් විදිහට ඕම් කියලා OHMS ඕම් සංකේතයේ මේ සංකේතය එහෙනම් ඕම් කියන්නේ වෝල්ට් ඇම්පියරයට කියන එක තමයි ඕම් කියලා කියන්නේ ඕක තමයි ඕම් නියම මෙතනදී මතක තියාගන්න මේ විදිහට ඕම් නියමයට අනුකූල ප්‍රතිරෝධ මේ නැත්තම් සන්නායක ඕමික සන්නායක කියලා කියනවා ඕම් නියමයට අනුකූල නොවන එහෙනම් ග්‍රාෆ් එක මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් නොලැබෙන ඒවා ඒවට කියනවා ඕමික නොවන සන්නායක කල්පනා කරා ඕමික සන්නායක මොනවද ඕමික නොවන සන්නායක මොනවද සාමාන්‍ය සියලුම ලෝහ වාගේ ආසන්න ලෙස ඊළඟට පොදින් මේ මං කිව්වා විදුලියේ මේ සන්නායනය කරන ලවණ ද්‍රාවණ ඒවා සියල්ල ඕමික සන්නායක විදිහට ගන්නවා හැබැයි අර්ධ සන්නායක ද්‍රව්‍ය බොහෝ විට ඕමික නොවන සන්නායක. එතනදී ප්‍රතිරෝධය වැඩි උෂ්ණත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එහෙනම් ග්‍රාෆ් එක සරල රේඛාවක් ලැබෙන්නේ නැහැ. සරල රේඛාවක් ලැබෙන්නේ නැහැ. ඒවට කියනවා ඕමික නොවන සන්නායක කියලා. එතකොට අපි දැන් අර මුල් චිත්‍රය මවා ගන්න. අර ජලයේ ගලා යන සංගුත මාර්ගේ. එහෙනම් ප්‍රතිරෝධය හරහා අපි කරන්නේ මොකක්ද පරිපතයක් තුල ගලා යන ධාරාව පාලනය කිරීම ධාරාව පාලනය කිරීම ඒ නිසා විවිධ පරිපත සකස් කරන විවිධ අවශ්‍යතා සඳහා එහිදී අපිට ධාරාව පාලනයේ සඳහා විවිධ ප්‍රතිරෝධ විවිධ ලෙස සම්බන්ධ කරන්න වෙනවා පරිපතේ ඔව් අපි ඊළඟ දවසක කතා කරමු ප්‍රතිරෝධකතාවයේ සන්නායකතාවයේ අතර සම්බන්ධතාවය